සන්තුෂ්ටි පරමං ධනං කියලා වදනක් තියෙනවා. සන්තුෂ්ටිය කියන්නේ සතුටට වඩා වෙනස් දෙයක්. අපි කැමති දේවල් මිලදී ගත්තම අපි කැමති දෙයක් අපිට ලැබුණම අපිට සතුටක් ලැබෙනවා. අපි සතුටින් ඉන්නේ. අපි කැමති නිවසක් හදාගත්තම අපිට සතුටුයි. අපි කැමති වාහනේ මිලදී ගත්තම අපිට සතුටුයි. හැබැයි අපි අභ්‍යන්තරයේ සන්තුෂ්ටියක් තියෙනවද කියන එක හැම වෙලෙම අපි අහන්න ඕනේ ප්‍රශ්නයක්. සතුටක් ඔබේ හිතේ විටින් විට ඇති වුණාට සොම්නසක් සතුටක් ඔබේ හදවත ඇතුළේ තියෙනවා. කල්පනා කරලා බලන්න. සතුට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් දෙයක්. සන්තුෂ්ටිය සොම්නස එහෙම වෙළඳ පොලේ මිලක් තියෙන මිලදී ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපිට රූපවාහිනියෙන් නැත්නම් විවිධ මාධ්‍ය වලින් අපිට හැම වෙලෙම කියනවා මෙන්න මේ බ්‍රෑන්ඩ් එක මේ සන්නාමය පාවිච්චි කරාම මේ උපකරණය මේ මෙවලම මිලදී ගත්තම ඔබට ලොකු සතුටක් ලැබෙනවා. නිරාමිස සතුටක් ඒ දේවලුන් ලැබුණද කියලා හිතලා බලන්න. සමහරවිට ඔබ කැමතිම ජංගම දුරකථන හොඳම බ්‍රෑන්ඩ් එක Apple බ්‍රෑන්ඩ් එකේ ජංගම දුරකථනයක් ඔබ අරගත්තා. දවස් 3-4 ගන්න බොහොම ආසන්න අවස්ථාවක තිබිච්ච සතුට සොබනක කාලයත් එක්ක සතුටට මොකද වෙන්නේ? අපි ඇත්තටම ජීවිතේ සොම්නසින්ද ගත කරා. අපි හරිම ආශාවෙන්ද වැඩ කරා, රැකියාව කරා. අපි හරිම ආශාවෙන්ද පෞල් ජීවිත ගත කරා. අපි හරිම ආශාවෙන්ද අපේ බිස්නස් එක ව්‍යාපාරය කරා. හිතලා බලන්න. කල් පවතින සොම්නස අපි ළඟ තියෙනවද කියලා අපිම අහලා බැලුවොත් අපිට තේරෙවි. මෙච්චර කල් ජීවිතේ අපි ආපු මේ ගමනේ සොම්නසට අපි තාම ලඟ වෙලා නැහැ කියලා. බූතානය කියන්නේ දුප්පත් රටක්. සාමාන්‍ය දකුණු ආසියාවේ තියෙන දුප්පත් රටක්. නමුත් ලෝකයේ සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක් හැටියට බූතානය හඳුන්වනවා. බූතානයේ මිනිස්සුන්ට ගොඩාක් දේපොළ නැහැ. ලොකු නිවාස නැහැ. බොහෝ දෙනෙකුට වාහන නැහැ. අවම පහසුකම් වලට තියෙන හැබැයි මේ අවම පහසුකම් තියෙන පරිසරයක බූතාන වැසියෝ සොම්නසින් ජීවත් වෙනවා. සොම්නස ඇති වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? සොම්නස ඇති වෙන්න නම් අපි කැමති දෙයක් මිලදී ගත්තොත් අපිට දැනෙවිද නිරාමිස සතුටක්? හැබැයි ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි සතු දෙයක් අපි ළඟ වැඩිපුර තියෙන දෙයක් අපි පරිත්‍යාගයක් කළොත් නැති කෙනෙකුට අපි ළඟ තියෙන දෙයක් දුන්නොත් අපේ සතුට වැඩි වෙයිද අඩු වෙයිද? සතුට සමාහට වෙලද පොලෙන් ගන්න පුළුවන්. ටික කාලෙ සතුට චාර්ජ් කරගන්න පුළුවන්. බැටරි වැහපු ජංගම දුරකථනයක් චාර්ජ් කරනවා වගේ. හැබැයි සොම්නස කියන එකේම චාර්ජ් වෙන දෙයක් නෙවෙයි. කල්පවතින දෙයක්. හැම දවසකම ඔබ රැකියාවට යන්නේ හරිම ආශාවෙන්. එහෙම රැකියාවක් නම් ඔබ කරන්නේ වාසනාවකට. ආයේ රැකියාවේදී සතුට වෙන්න වෙනම කෙනෙක් වෙනම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔබ සොම්නසින් ඒක කරන්නේ. ඔබ ඔබේ බිරිඳට ආදරේ නම් දරුවන්ට ආදරේ නම් එයින් ඔබට ලැබෙන දේ වෙනස්. ඔබ කරන ව්‍යාපාරය ඔබ එච්චර කැමැත්තෙන් කරන්නේ නැහැ. කරන්න දෙයක් නැති නිසා කරනවා. සොම්නස කියන්නේ ඔබ තුල නෑ. ඔබ හරි අකමැත්තෙන් සමාලර කරන්නේ. මොකද්ද මේකට කරන්න පුළුවන් දේ? ඔබට සොම්නසින් ජීවිතේ ගත කරන්න ඕනේ නම් කිසි දවසක ඔබට වඩා යමක් කමක් තියෙන කෙනෙක් එක්ක ඔබව සංසන්දනය කරන්න යන්නේ. සමහරවිට අපි මේ සංසන්දනය කිරීම කරනවා ලංකාවේ ඉන්න ධනවත්ම පුද්ගලයා සමග ඔබව සංසන්දනය කරනවා. කවදාවත් එහෙම කරන්නේ. ඒ වගේම අතීතයේ Tamanට වෙච්ච දේවල්, කවුරු හරි කරපු දේවල්, වෙච්ච කඩාවැටීම්, බිඳවැටීම් මේ දේවල් ගැන කල්පනා කරලා අතීතයට ගිහිල්ලා අතීතයේ වෙච්ච දේවල් නැවත නැවත ආවර්ජනය කරමින් විශේෂයෙන්ම දුක් සහිත දේවල් කනගාටු දායක අත්දැකීම් නැවත නැවත මතක් කරමින් දුක් වෙන එක අපේ පුරුද්දක්. කිසිදාක ඔබට අතීතයේ નિවැරදි කිරීමේ හැකියාවක් නැහැ. ඔබට තියෙන එකම හැකියාව තමයි ලස්සන අනාගතයක් ගොඩනැගීමේ හැකියාව. ඒ සඳහා කළ යුතු වන්නේ අතීතයට ගොස් අතීතයේ වමාරමින් අතීතය ගැන දුක් වෙන එක නෙවෙයි. අතීතේ නරක අත්දැකීම් මතක් කරගන්න. වර්තමාන නිමේෂේ මේ ගත වෙන මෙන්න මේ හෝරාව ඔබේ හිත හැබැයි ඔබ දන්නේ නැති ඔබේ මනස ඔබ අතීතයට ගෙන යන උත්සාහ කරා අපි මතක තියා. එහෙම යන හැම වෙලාවකම නැවත මේ ගත කරන මේ ස්ථානේ මේ ඉන්න මේ තැන ඔබේ මනස අරගෙන සමහරවිට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ශරීරයේ ස්වභාවය පෙනුම. අනිත් අයත් එක්ක සංසන්දනය කරාම කොච්චර ලස්සනද, කොච්චර උස්සද, කොච්චර මහතද, කොච්චර කෙට්ටු, කොච්චර සුදුද, කළුද කියලා හිතලා කනගාටු වෙනවා. මම ඔබට කියන්නම් ඔබව සංසන්දනය කරන්න ඕනේ නම් ඔබට සංසන්දනය කරන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. සාධක දෙකක් තියෙනවා. එකක් තමයි ඔබව හැම විටම සංසන්දනය කරන්න මීට අවුරුදු 20කට කලින් ඔබ කවුද? ඔබ මොන වගේද? ඔබ මොනවද දැනගෙන හිටියේ? ඔබට මොනවද තිබුණේ? ඒ වගේම සංසන්දනය කරන්න අර අප්‍රිකානු රටක නිරාහාරව මන්ද පෝෂණයෙන් පෙළෙන ඉතාම කෙසඟ විරූපී දරුවෙක්. ඒ දරුවෙක්ගේ පින්තූරයක් අරගෙන එහෙම නැත්නම් අප්‍රිකානු ජාතික එහෙම බොහොම දුර්වල මිනිසෙකගේ පින්තූරයක් අරගෙන සංසන්දනය කරන්නේ. එතකොට ඔබට තේරෙවි ඔබ කොච්චර පිරිපුන් මිනිසෙක්ද, වාසනාවන්ත මිනිසෙක්ද කියලා. එතකොට ඔබට දැනෙවි හැමදාම පවතින සතුටක්. අද උදේ ඔබට අවදි වෙන්න අවස්ථාවක් ලැබුණා නම් ඒ කියන්නේ ඔබ ඉතාම වාසනාවන්තයි. සතුටු වෙන්නේ තමන් ගැන. ඔබ ගැන සතුටු වෙනවා නම්
මේ නිවේශේ හරිම නිර්ව්‍යාජ ඔබ ගැන සතුට වෙන්න පුළුවන්. හරිම වැදගත්. මේ නිවේශය සතුටින් ගත කරන්නේ නැති මිනිස්සු අද දවස නොසතුටින් ගත කරනවා. අද දවස නොසතුටින් ගත කරන හැම කෙනෙකුටම හෙට දවස ලස්සන කරන්න වාසනාවන්ත දවසක් බවට පත් කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. Tamanta හතුරුකම් කරපු අය ගැන කල්පනා කරන්න. සමහර වෙලාවට අපි දවස් ගණන් මාස ගණන් වැය කරනවා අපිට හතුරුකම් කරපු අපි අකමැති අය ගැන කල්පනා කරන්න. අපේ ජීවිතේ සෑහෙන කාලයක් අනිත්‍ය නිසා නාස්ති වෙලා යනවා. මේ නාස්තිය නිසා අපිට ලස්සන අනාගතයක් ගත කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේ නිමේෂයේ තියෙන සොම්නස සතුට නැති වෙනවා. හැම වෙලෙම හිතන්න ඔබ වාසනාවන්තයි කියලා. අප්‍රිකානු මන්ද පෝෂණය හැදිච්ච දරුවෙකුට සංසන්දනය කළ බලන්න. ඔබ කොච්චර වාසනාවන්තයිද කියලා ඔබට තේරෙනවා. ඔබ කොච්චර ලස්සනයිද කියලා ඔබට තේරෙනවා. ඒ ඇති අපිට සතුට වෙන්න. අනිත් අයට තියෙන දේවල් මට නැති දේවල් අතර තියෙන වෙනස හැම වෙලෙම පටලවාගෙන මේ වෙනස ඇතුළේ හිර වෙලා නොසතුට හිතේ ඇති කරගන්න අපි හරි දක්ෂයි. අපේ වටපිටාව හැදිලා තින්නේ හැම වෙලෙම නොසතුටින් ගත කරන්න. ලංකාවේ සින්දු වැඩි හරියක් ලියලා තියෙන්නේ නොසතුට. නොසතුටින් ගත කරන මිනිස්සු විශේෂයෙන් තමන් ගැන නොසතුටින් ගත කරන අය හැම වෙලෙම අනිත් තමන් වටා ඉන්න හැම දෙනා ගැන සමස්ත ලෝකය ගැන හරිම කලකිරීම කොහොමද? මේ කලකිරීම හැම කෙනෙකුටම උරුම වෙලා තියෙන ලක්ෂණ අනාගතය වටිනා අනාගතය ඔවුන්ගේ මෑත් කරනවා. ඒ නිසායි මම ඔබට කියන්නේ ඔබ සොම්නසින් නම් මේ මොහොත ගත කරන්නේ ඔබේ අනාගතය ස්ථිරයි ඒක සාර්ථකයි. නොසතුටු වෙනවා නම් කවුරු හරි කෙනෙක් තමන් ගැන විශ්වාස කරන්න ඔබ ඉපදෙන්නත් කලින් මිලියන 300ක් ස්පර්ම් සෛල නැත්නම් අපි කියනවා මේ ජීව සෛල ඔබේ පියාගෙන් ලැබිච්ච ජීව සෛල වලින් තේරුණු හොඳම ස්පර්ම් සෙල් එකෙන් තමයි අපි හැම මිනිසෙක්ම හැදිලා තියෙන්නේ. අපි දිනලා තියෙන්නේ අපි ඉපදෙන්නත් කලින් ජීවියෙක් නිර්මාණය වෙන්න ස්පර්ම් සෛල තෝරා ගැනීමේ මහා තරඟය සිද්ධ වෙන්නේ මවකගේ ශරීරය තුල. ඒ තරඟයෙන් ඔබ දිනපු නිසායි මිලියන 300කින් හොඳම සෛලය හැටියට ඔබ තීරිච්ච නිසායි ඔබ මිනිසෙක් වෙලා අංග සම්පූර්ණ විදිහට ඉපදුනේ. එහෙනම් ඔබට වගකීමක් තියෙනවා. අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි විශිෂ්ටයි කියලා හිතන්න. අපි විශිෂ්ටයි කියන විශ්වාසය එකම තප්පරයකින්වත් ඔබේ හිතෙන් ඈත් කරගන්න. ඔබ විශිෂ්ටයි කියලා ඔබ හිතන හැම වෙලාවකම ඔබේ හොඳම මිත්‍රයාත් ඔබට පිටට තට්ටු කරලා කියන්න පුළුවන් ඔබේ තියෙන විශිෂ්ටත්වය මොකක්ද? ඔබ දන්න දෙයක් තියෙනවද කියලා ඔබෙන් අහන්න. ඔබට මොනවද තියෙන සුදුසුකම් කියලා. ඔබට මොනවද තියෙන හැකියාව කියලා. ඔබ මොනවද කරලා තියෙන්නේ කියලා. හැබැයි කවුරු මොනවද කියලා අනාගතය දිහා ඔබ විශිෂ්ටයි. ඔබේ හැකියාව විශිෂ්ටයි. හැබැයි විශිෂ්ටකම ඔබ තාම පාවිච්චි කරලා නැහැ. එහෙනම් අද මේ මොහොතේ සොම්නස වෙනුවට කනගාටුව හිතේ පුරව ගත්තොත් ඔබට ඔබේ විශිෂ්ටකමෙන් වැඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා විශිෂ්ටයක් වෙන්න ඔබ හිතනවා නම් දුක කනගාටුව හිත තුළ ඇති කරන මහ නරක බලපෑම ඍණාත්මක බලපෑම අවම කරගන්න උත්සාහ කරන්න. හැම වෙලේම මම සතුටෙන් ඉන්නේ මම වාසනාවන්තයි මම විශිෂ්ටයි කියන හැඟීම ඔබේ හිත තුළ පහළ කරගන්න. සොම්නසින් ගෙවන්න පුළුවන් අනාගතයක් ලබන්න වාසනාව තියෙනවා. මතක තියාගන්න වාසනාව ඔබ ළඟ දැනටමත් තියෙනවා.